අපි පටන් ගන්නවා අපි පටන් ගන්නවා ලොකු කතාවක් කියන්න පටන් ගන්න. මේක අපේ රටේ ඉතිහාසය හොයන අයට සහ ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන අයට ලොකු කතාවක් කියනවා. මේ කතාව මහා පුදුම හිතෙන කතාවක්. සමහර කෙනෙකුට මේ කතාව ඇහුවම බය හිතෙන්න උනත් පුළුවන්. මේක පරණ කතාවක්. ඇත්තටම මේක පරණ කතාවක්. අපි පටන් ගන්නවා පරණ කතාව. ලස්සනයි. ඒකයි පරණ උනත් අපි පටන් ගන්න. පෘතුගීසීන් ලන්දේසීන් එහෙම නැත්නම් අධිරාජ්‍යවාදීන් යටත් කරගෙන හිටියා. ඒ කාලය ඇතුලේ ඔය කියන අපේ ඉතිහාසය ඇතුලේ අපිට හම්බෙන අද දවසේ දැක බලා ගන්න පුළුවන් වැදගත්ම තැනක් තමයි මන්නාරම් බලකොටුව කියලා කියන්නේ. මන්නාරමේ තියෙන මේක ලන්දේසි බලකොටුව විදිහට අද දවසේ හැඳුන්වුවත් මේක පෘතුගීසීන් තමයි නිර්මාණය කරන්න පටන් ගන්න. 1560 දී පසුකාලීනව ලන්දේසීන් මේ බලකොටුව තමන්ගේ පාලනයට ගන්නවා. දකින්න පුළුවන්කමක් ලැබෙනවා මේ බලකොටුවේ තියෙන ප්‍රෞඩත්වය. අපි මේ බලකොටුවට ඇතුල් වෙන මොහොතේ ඉඳලා ඔවුන් පාවිච්චි කරපු ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රම, ඒ වගේම අදටත් ශේෂ වෙලා තියෙන ඔවුන්ගේ යම් යම් ගොඩනැගිලිවල ශේෂ වෙච්ච කොටස්, මේ සියල්ල දැක බලා ගන්න අවස්ථාවක් තියෙනවා. මෙතන තියෙන විශේෂත්වය වෙන්නේ මේ ගොඩනැගිල්ල නිර්මාණය කරන්නේ ග්‍රනයිට් සහ හුණු ආශ්‍රිත, එහෙම නැත්නම් බෙල්ලන් පොඩි කළා ඒ ආශ්‍රිතව ගන්න යම් අමුද්‍රව්‍යයක් පාවිච්චි කළා තමයි ග්‍රනයිට් එක්ක මේ මහා බලකොටුව නිර්මාණය කරන්නේ. බැලූ බැල්මට මහා ප්‍රතාපවත් බවක් අදටත් දකින්න තියෙනවා. ඇතුළට යන්න ඕනේ. තාම ඉන්නේ දොරටුව ළඟ. ඇතුළට යනකොට අපිට දකින්න පුළුවන් කමක් ලැබෙනවා සිරමැදිරි, සොහොන්කොත්, ඒ වගේම දේවස්ථානය, ඒ වගේම බංගලාව, ඒ වගේම ඔවුන් පාවිච්චි කරපු තාක්ෂණික ශිල්පීය ක්‍රම, යොදා ගැනීමෙන් නිර්මාණය කරපු යම් යම් ඉදිකිරි, මේ සියල්ල දකින්න නම් අපිට යන්න වෙනවා හරියටම බලකොටුව ඇතුළට. බලකොටුවක් ඇතුළට යන්නේ. ඒ නිසා අපේක්ෂාවෙන් සාමාන්‍යයෙන් බලකොටුවක් ඇතුළට යනකොට අපේක්ෂා කරන්න පුළුවන් ප්‍රහාරයක්, එහෙම නැත්නම් තර්ජනයක්, එහෙම නැත්නම් ඔවුන් ආරක්ෂාවට ප්‍රහාර කරයි කියලා. ඒ එදා 1560 දී අද මේක පෞරාණික, එහෙම නැත්නම් ගරාවැටුණු බලකොටුව. අපි බලකොටුව ඇතුළට ඇවිල්ලා බොහෝ තැන් ඇලුවා, වීක්ෂණය කළා. හැබැයි මේ බලකොටුව සම්බන්ධ ඉතිහාසයක් තියෙනවා. ඒ ඉතිහාසය පුරාවිද්‍යා සහායක දසුන් එක්ක අපි පොඩ්ඩක් පැහැදිලි කරගන්න හදන්නේ. දසුන්, බලකොටුව ඉතිහාසය ගැන කියනවා නම් මොනවද කියන්න තියෙන්නේ? මේක ඇත්තටම ලන්දේසි බලකොටුවක් කිව්වට ඉස්සරව මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ පෘතුගීසීන්. මේ ඒකට දාම මෙතන ෆවුන්ඩේෂන් දාලා තියෙන්නේ. ඒ කියන්නේ ක්‍රිස්තුවාස 1650 තමයි පෘතුගීසීන් මෙතෙන් ඉස්සරව පැමිණලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ කට්ටිය මෙතන මේ ඉදි කරලා තියෙන්නේ මේ බලකොටුව සතුරු ප්‍රහාරක නිරීක්ෂණය කිරීම තමයි ප්‍රධානතම අරමුණ. ඊට පස්සේ 1658 පෙබරවාරි 2 දින තමයි ලන්දේසීන් පෘතුගීසීන්ගේ මේ බලකොටුව අල්ලගන්නේ. ඊට පස්සේ අවුරුදු 99කට පස්සේ බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් මේ බලකොටුව නැවත අල්ලගන්නවා. දැන් මෙතන ප්‍රධානතම අරමුණ වෙන්නේ ආරක්ෂාව වෙනුවෙන් ඉදි කිරීම. හැබැයි පස්සේ කාලයේදී ඒගොල්ලන්ගේ යම් යම් බඩු භාණ්ඩ ගබඩා කිරීම සම්බන්ධව මේ මේක පාවිච්චි කරා කියලත් අපි අහලා තියෙනවා. ඒක ඇත්තද? එහෙම සඳහන් වෙනවා. කියන්නේ ගොඩක්ම මෙතන මාතොට වරාය නගරයත් සම්බන්ධයි.
ඒකත් එක්ක මෙතන වැල්ද මැදස්ථානයක් විදිහට භාවිතා කරලා තියෙනවා. දැන් මේ ගොඩනැගිලි බැලුව බැලමට අපිට තේරුම් ගන්න බෑ මේ ගොඩනැගිල්ල මොකද්ද මේ ගොඩනැගිලි දෙකේ ඇයි කියලා. කොහොමද මේකේ ගොඩනැගිලි සැකස්ම දසු? ඇත්තටම කියනවා නම් මේ අතන තියෙන එක තමයි බංගලාව. ඒ කියන්නේ ඩස්පෝට් එක අනිවාර්යෙන් තිබෙන ලක්ෂණය. ඒ කියන්නේ මේ බංගලාව ආයේ තියෙනවා අතන තියෙන චර්ච් එක. දේවස්ථානය. ඒ කියන්නේ දේවස්ථානය. ඊට අමතර උසාවිය තියෙනවා. දැන් දෙපැත්තේ තියෙනවා ආයුධ ගබඩාව සහ වෙඩි බෙහෙත් ගබඩාව. මේ දෙපැත්තේ මේ ඉදිකිරීම් ගැන කියනවා නම් මේවා ලංකාවේ මිනිස්සු කරන්නේ නැති හැබැයි මේ ඉදිකිරීම් හරි වෙනස්. කියන්නේ අපේ රටට ආවේනික ඉදිකිරීම් නෙමෙයි. මේ මේ ගල් ගල් දිහා බැලුවත් මේවා නිකන් අපිට නිතර දෙවේලේ හම්බෙන පාෂාණ වර්ගයක් නෙමෙයි. ඒ සම්බන්ධ මොනවද? ඇත්තටම මේ පාෂාණ වර්ගයේ මුදුන් තමයි අරන් තියෙන්නේ. කොරල් ගල් කියන පාෂාණ වර්ගය තමයි. ඒක පිටරටිනුත් ගෙනාවා කියලා කියනවා. තව සඳහන් කරන ඩෙස් දූපතෙන් ගෙනාවා කියලා සඳහන් කරලා තියෙනවා. දැන් බැලූ බැල්මට තාක්ෂණික උපක්‍රම පාවිච්චි කරලා තියෙනවා කියලා පේනවා. අර වතුර ටැංකිය දැක්කම. ඔව් ඇත්තටම මේ මෙහෙටකින් වැහි කාලගුණය ගොඩක් අඩුයි. ඒ නිසා මේ මේ ගොඩනැගිලි තිබ්බ සම්පූර්ණ වහලවල වතුර ස්ටොක් කරගන්න තමයි කාණු පද්ධතිය ස්ටොක් කරගන්න තමයි ටැංකි දෙක හදලා තියෙන්නේ. ඒ කියන්නේ වහින් නැති කාලට වතුර ප්‍රයෝජනයට ගන්න. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තමයි මන්නාරම කලාප කාර්යාලයේ දසුන් එක්ක තමයි මේ කතා කරන්නේ. දසුන් දැන් මේක නරඹන්න බොහෝ දෙනෙක් යනවා එනවා. ඒ අයට මොනවාගේ පහසුකම්ද මේක ඇතුලේ සූදානම් කරලා තියෙන්නේ? දැනුම ලබා දෙනවද? මොකද්ද මෙතන ඉහට මොකද්ද ඔයගලගේ කාර්යය? ඒ කියන්නේ දැන් එන කටියට අපි ඉතින් සාමාන්‍යයෙන් විස්තර කරලා දෙනවා මේ පිළිබඳව. ඕනම කෙනෙකුට එන්න පුළුවන් නේ? ඕනම කෙනෙක්ට බැලුව හැකියි. ප්‍රවේශ පත්‍රයක් ගන්න. ඔව්. අපි මන්නාරම ලන්දේසි බලකොටුවට මේක ලන්දේසින්ට විතරක් අපි ලඟු කරන්න හේතුව වැඩි වශයෙන් ඔවුන් එක්ක තමයි මේක ඉතිහාසයේ ලියවිලා තියෙන්නේ. ඒ නිසා මේ ලන්දේසි බලකොටුවේ තියෙන ඒ පූර්වත්වය බලන්නයි වෙනස කරන්නේ. කලින්ම කිව්වේ ඒකයි වැඩේ ලස්සනයි කියලා. හැට ප්‍රියයි, මනසට ප්‍රියයි. එතකොට මේ මන්නාරම් සංචාරය තමයි අපි අද දිගහරින්නේ. ඇත්තටම මේ පුදුම ලස්සන රෝදසුන් ටිකක් තියෙන්නේ. 12 වෙනකන් හිටියොත් බොහෝ දේවල් බලා ගන්න පුළුවන්. මන්නාරමට බොහෝ විට යන්න අපහසුයිනේ. ඒ කාලේ යන්න බෑ. නමුත් දැන් යන්න පුළුවන්. ඒත් යනවා කියන එක ලේසි පහසු ගමනක් නෙවෙයි. සම්පත අනික මේක පෞරාණික වටිනාකම් සහිත තැනක්. පුරාවිද්‍යාත්මක වටිනාකම් තියෙන තැනක් සහ සංරක්ෂණය වෙන තැනක්. ඒ නිසා මේක සමහරට එක පැත්තකින් අධ්‍යන චාරිකාවක් වගේ වෙන්න පුළුවන්. මේක බලාගෙන ඉන්න ඔබට දැන් ඉතාල වැදගත් වෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ සංරක්ෂණය කරන එක. අසංක මේ සමහර ස්ථාන තියෙනවා පුරාවස්තු කොපමණ තිබුණත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එහැ ගැටිලා නැහැ. දැන් මම ඊයේ පෙරදා එහෙම තැනකට ගියා. මට මේ ක්ලිප් එක දැක්කම මතක් වුණේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ සංරක්ෂණය කරන එක මොනතරම් වටිනවද? මොකද අතීත ප්‍රෞඩත්වයේ වර්තමානයේ අනාගතයට ගෙනියන්න පුළුවන් වෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ දේ සංරක්ෂණය කර ගැනීමෙන්. මම පහුගිය දවසක දඹුල්ල හබරණ පැත්තේ යනකොට අසංක මම සාමාන්‍යයෙන් ওই හොඳ යනකොට හොඳ ගමනක් යනකොට පූජනීය ස්ථාන කීපයක් තිබුණොත් වැඳ පුදාගෙන යනවා. මම ගියා ඔය හබරණ ටිකක් මෙහා මේ හිරිබඩුන්න කියලා ස්ථානයක් තියෙනවා. එතෙන්ට යනකොට අසංක මේ එතන කාලයක් තිස්සේ මල් තිබුණු මල්ලාසනයක් බෝධින්නාංශය ළඟ බෝධින්නාංශය අසල තිබුණු මල්ලාසනයක් පස් දාලා වහලා ගම්මු බොහොම වේදනාවෙන් කතා කරන අය ගැන. නමුත් ඒ ස්ථානේ පුරාවිද්‍යා රක්ෂිතයක් නෙමෙයි. පුරාවස්තු සෑහෙන්න තියෙනවා. ඉතින් අන්න ඒ වගේ ස්ථාන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හොයලා බලලා සංරක්ෂණය කරනවා වඩා වටිනවා කියන එකයි අපිට කියන්න තියෙන්නේ නේද? අනිවාර්යෙන්. අපි පරණ කතාවක් පටන් ගත්තේ, අපි ලොකු කතාවක් පටන් ගත්තේ. සාමාන්‍යයෙන් කතාව පටන් ගන්නකොටම විරාම இல்லන්නේ නැහැ. ඒක නෙමෙයි සිරිත. හැබැයි අපි ඉල්ලන විරාමයක්. මේක ගීතමය විරාමයක්.
දුවක්කු ඉහළම කාල දුවක්කු ගහන්න වෙනවා වැදුණු දුවෙට මුක්කු කොපේ දුවක්කු ඉහළම කාල දුවක්කු ගහන්න වෙනවා වැදුණු දුවෙට මුක්කු වැදුණත් ලෝකෙට මුක්කු වැදුණත් ලෝකෙට මුක්කු විනෝද මීරේ සුකාරයා රටවල්ලල්ලන්න දූරයා රාජමාරයා ටිකක් පරණයව තමයි ඉතින් මොකද කරන්නේ අපි ටෙලියට යන්නත් නෑ අපි එළියෙන් එන අයට එන්නත් නෑ ඉතින් ප්‍රශ්න ගොඩක ඉන්නේ රටම ලෝකෙම හැබැයි ඉතින් අර පරණ වුණත් ඒ වගේ පිරුණු බව නැතුව තමයි අපි ඔබට පෙන්වන්නේ මොකද සුභා සෞන්දරයට හැමෝම කැමති නසංකනේ ඒ නිසා බොහෝ දෙනෙක් ප්‍රිය කරන රෝදසොන් ටිකක් තමයි අපි අදත් තෝරගත්තේ අපි මොකද කරන්නේ වැව පැත්තේ යනවද මෙහෙම කරමු මේ ගඟ මේ දුරු කතර ගෙවා ඇයි මෙතනින් සයුරේ වැටුනේ කියලා ඇහුවොත් උත්තරයක් තියනවද ඒකට අපි ස්වභාව සෞන්දර්යය විඳිමින් අපි අපේ වනෝද්‍යානය හරහා ආපු ගමන නිමාවට පත් කරලා ඇතුල් වෙන්නේ පූක්කුළම ධීවර ගම්මානයට. මෙතන ධීවර ජනතාව තමන්ගේ ජීවනෝපාය බවට පත් කරගෙන ඉන්න ධීවර කටයුතුවල නියෙල්ලා ඉන්නවා වගේම මේ අපි ඉන්න මේ වෙරළ තීරය තව මීටර 150කින් විතර වෙනස් වෙනවා. ඒ කියන්නේ තවත් දිස්ත්‍රික්කයක් බවට පත් වෙනවා. මන්නාරම් දිස්ත්‍රික්කයේ බවට පත් වෙනවා. පුත්තලම් දිස්ත්‍රික්කයේ මම ඉන්නේ තව පොඩ්ඩකින් මීටර 150කින් විතර එහා පැත්තේ තියෙන්නේ මන්නාරම් දිස්ත්‍රික්කය. ඉතින් මෙතන බොහොම විශේෂ තැනක්. ඒකට හේතුව ඔබ දන්නවා ඇති ජාතික වනෝද්‍යානයේ අත්දැකීම විඳගෙන ඇවිල්ලා ඊට පස්සේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ඒ වනෝද්‍යාන වපසරය ඇතුළෙම තියෙන ධීවර ගම්මානයකට තමයි මේ විදිහට එන්නේ. අර අපි පුන පුනා අවස්ථා කීපයේදීම කිව්වා මූදු අත්දැකීම සහ වනජීවි අත්දැකීම එකට විඳගන්න පුළුවන්කමක් තියෙනවා කියලා. ඉතින් මූදු අත්දැකීමේ තවත් විශේෂම තැනක් තමයි මෙතන. අපි දකිනවා ධීවර ජනතාව බොහෝ ප්‍රමාණයක් මෙතන ඉන්නවා. ඒගොල්ලෝ තමන්ගේ වාසස්ථානයේ බවට පත් කරගෙන ඉන්නවා මෙතන. මේ ඉන්න මිනිස්සු ගැවසෙන හරියක් කියලා කියන සාක්ෂි. ඉතින් ඒගොල්ලන්ගේ සුරතලුන්, පවුල් පිටින්, බිරින්දෑවරුන්, දරුවෝ මේ හැමෝම මෙතන ඉඳලා අපිට රසම රස කරවල ටික එවගේම ඉස්සෝ ටික, දැල්ලෝ ටික, කකුලුවෝ ටික, මාළු මේ හැමදේම සපේනවා. අපේ බත් එකට එන රසම රස කරවල කෑල්ලක් සමහර විට මේ අයගේ මේ ධීවර වාඩියෙන් එනවා වෙන්න පුළුවන්. හරි.
ඉතින් ගමට ආපු විතරයි. ආපු ගම බැලූ බැලමට පේන්නේ බොම ලස්සන සුන්දර ගමක් කියලා. හැබැයි කටුක ජීවිත ගත කරන මිනිස්සු මෙතන ඉන්නේ. ඒ මිනිස්සුන්ගේ මේ ජීවිත ඇතුලේ හැංගුණ කතාව ඔයාගෙන අපි ආවේ වෙනස කණ්ඩායම. කුලම ගමට ඇතුල් වෙනකොටම අපිට මේ දකින්න තියෙන්නේ පිරිසක් වට කරගත්ත මේ තැන. ඒක මොකක්ද කියලා දැනගන්නත් එක්ක අපි මේ පොඩක් කිට්ටු කරලා බැලුවා. මාමේ, මාමේ නම කියන්න. කොස්තා. කොස්තා. මේ ඉන්නේ කොස්තා මාමා. ඉතින් කොස්තා මාමයි මෑ ප්‍රකාශ් නේ? ආ. ඔව් ප්‍රකාශ් අයියායි තමයි මෙතන මේ වැඩේ කරගෙන යන්නේ. මොකද මෙතන වෙන්නේ? මෙතන මේ කකුල කරන බෑ නෑ මම අදිරට කරනවා. නෑ. මාදල මාළුත් යාට තමයි දෙන්නේ. නෑ. කකුලු ඉන්නවනේ. දැල්ල කිලෝ එකක් එහෙම කීයක් විතරද මෙතනින් ගන්නෙ? මෙතන අපි ගන්නවා 500ට ගන්නවා දැල්ල මේ දැල්ල. අනිත් එකේ තියෙනවා එක්ස්පෝර්ට් දැල්ල තියෙනවා ඒක ඇවිල්ලා රුපියල් අච්චය පනට ගන්නවා පංචට ගන්නවා ආර්සයටත් ගන්නවා. කකුලවා කකුලවල 1200. දැන් මේ දවසකට කීපාරක් විතර මෙතනින් මාළු ගන්නවද? හැන්ද හැනකම් අපි ගන්නවා. එනකම් එන්නලා අයිස් කරලා තියාගන්න. ඔගොල්ලෝ වැඩ පටන් ගන්න කියද? හරි, එහෙනම් මෙතන තමයි මාළු තොග වශයෙන් අරගෙන ඊට පස්සේ බෙදා හැරීම සිද්ධ කරන්නේ. ඉතින් තාම මේ ගම ඇතුළට ආව විතරයි. එනකොටම තමයි මේ ටික දැක්කේ. මේ කකුලුව නේ. දැල්ලෝ ඉන්න ලොකු 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 දැල්ලෙක්. මෙයා කොච්චර විතර බරද? මේකේ කිලෝ එකක්. කිලෝ එකක්? ආ. ලෝ එකක දැල්ලෙක්. දැන් ගොඩක් දේවල් මේ අරගෙන ගිහිල්ලා. يعني මෙතනට ආපු ගොඩක් මාළු වර්ග එහෙට මෙහෙට අරගෙන ගිහිල්ලා. එක එක කෙනා අරගෙන ගිහිල්ලා මේගොල්ලෝ මේ යබලා. ඉතින් තව ටිකක් උදෙන් ආවනම් අපිට තිබුණා එක එක જાති මාළු පෙන්නන්න. මොනවද මාළු දෙන්නේ? ලොකු මාළු දෙන්නේ. ලොකු මාළු. ආ මේ ඉන්නේ. මෙයා කවුද? ඌලාව. ඌලාව. මෙයා සාමාන්‍යයෙන් මේ සාමාන්‍යයෙන් මේ කිලෝ එකක් කීයක් දරනවා? මේක කිලෝ එක 500. 500ක් කනවා. අපි නිතර දකින්න එක්ක නෙන්නන්න නෙමෙයි මේ. යන්නේ ලොකු දැල් වලට අහුවෙන්නේ. ආව ආව. හා. හරි. එහෙනම් ඉතින් මේ අපි තව ටිකක් ඉස්සරහට ගිහින් බලමු. ගම ඇතුළට ආවා විතරයි. තව තියෙනවා දේවල් බලන්න. යන්ක ඇතුළට. හරි හරි. යක්. යම්මා. සම්බත් මේ කොයි ගඟද වැටෙන්නේ මහසයුරට? අතනට වැටෙන්නේ කිරියොය. හා කිරියොය. කිරියොය වැටෙන්නේ කිරියොය වැටෙන තැනින් තමයි මන්නාරම් දිස්ත්‍රික්කය සහ පුත්තලම් දිස්ත්‍රික්කය වෙන්නේ. අර ඒ වීඩියෝ ක්ලිප් එකේ මුල් ටිකේම සමහරට ඔබ දකින්න ඇති ඈතින් ගංගාව මහසයුර සිප ගන්න අවස්ථාව. නමුත් ඉතින් ඒ ස්ථානයේ යෑම පිළිබඳව මොකද ආරක්ෂාව පිළිබඳව තක්සේරුවක් නැහැනේ අපිට අසංක නේද? ඒ නිසා ඔය ඇත්තම මේ විල්පත්තුව කැලේ ඇතුළටම යන්න පුළුවන්කම තිබුණාද යන්න? ඒ කියන්නේ බොහෝ වටිනා කියන දේවල් හොයාගෙන? ඔව් එහෙම යන්න පුළුවන්කමක් තියෙනවා සයි. විල්පත්තුව කැලේ ඇතුළේ එහෙම වටිනා කියන තැන් තියෙනවා. හැබැයි යම් යම් හේතු මත අපිට යන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. කියන්නේ අපි පුළුවන් තරම් ළඟට ගියා. ඒත් එතනින් එහාට යම් නීති රීති පද්ධතියක් තියෙන නිසා අපි ඒකට අනුගත වෙන්න උනා. ඉතින් අසංක දැන් ලංකාවේ ප්‍රධාන වනාන්තර දෙකයි, එකක් විල්පත්තුව අනිත් එක යාලනේ ඔබ දන්නවනේ. දැන් විල්පත්තුව මහා කැලේ ඇතුළෙත් යාල මහා කැලේ ඇතුළෙත් අතිශය පරම පූජනීය ස්ථාන තියෙනවා. බෞද්ධ සිද්ධස්ථාන. විල්පත්තුව කැලේ ඇතුළෙත් තියෙනවා මං හිතන්නේ සිය ගණනාවක්. බොහෝ විල්පත්තුව විශේෂ වෙනවා නිකන් ශිෂ්ටාචාර ඉතිහාසය ගත්තම පොඩ්ඩක් සැඟවිච්ච ඉතිහාසයක් තියෙනවා. යාලත් එසේමයි. හැබැයි මේ වෙනකොට සමහර ස්ථාන දැන් යාල කැලේ ඇතුළේ තියෙන සමහර ස්ථාන හොයාගෙනවත් නැහැ. නමුත් ඒ ප්‍රදේශවල ජීවත් වන මිනිස්සුන්ගෙන් එන ආරංචිත් එක්ක බලනකොට
විහාරස්ථානම 200කට වැඩිය තියෙනවා කියන එක තමයි ආරංචි වෙන්නේ. ඒ තරමටම පුරාවිද්‍යාත්මක ස්ථාන සහ ඓතිහාසික ස්ථාන ඒ බිං කඩවල වල තියෙනවා. වෙලාව හොඳම වෙලාව බලන්න කීයද කියලා. Dialog Couple Blaster රුපියල් 123කට unlimited call සහ SMS. ස්වාභාවික ලුණු බලයෙන් දත් සහ විදුරු මස් රකින නව Glow Guard Natural Salt. දැන් සම්පත් විල්පත්තු සංචාරය අවසන් කරලා අපි ඉතින් එහාටත් ගියා. මන්නාරමට ගිහිල්ලා නතර වුණේ නැහැ. පොත්තලම් දිස්ත්‍රික්කේ නතර වුණේ නැහැ. අපි මන්නාරම් දිස්ත්‍රික්කයට ගිහිල්ලා එතනුත් එහාට ගියා. තලේ මන්නාරමටත් ගියා. ඔය මේ මන්නාරම ඉඳලා මන්නාරමිනුත් වෙන පොඩි අණ්ඩක් අර තලේ මන්නාරමින්. ඒක තමයි. මන්නාරමින් තලේ මන්නාරම. තලේ මන්නාරම කියන්නේ පොඩි අණ්ඩක් වගේ කෑල්ලක් නේ. අර කල්පිටි අණ්ඩ ගැන අපි ඒ කාලේ කතා කරේ. ඒ වගේ මේ ඔය අණ්ඩ දිගටම ඉස්සර ඉන්දියාවට තිබ්බා. ඒක මහ පුදුම අණ්ඩක්. ඕකට කිව්වා මේ ආදම්ගේ පාලම කියලා කිව්වා. ඔයහා බැඳුණු මහා දැවැන්ත ඉතිහාසාත්මක කතාවක් තියෙනවා. අපි එච්චර දුර යන්නේ නැහැ. ළඟින් නතර වෙමුකෝ. මේ තමයි වෙනස කණ්ඩායමේ බලාපොරොත්තු ඉෂ්ට වෙන වෙලාව. ඒ කියන්නේ අපි පුත්තලමට ඇවිල්ලා එතනින් අපි විල්පත්තුවට ඇවිල්ලා අපේ මේ දීර්ඝ සංචාරයේ අපි අපේක්ෂා කරපු මොහොත අපි ඔබට කිව්වා. අපි තලෙයි මන්නාරම් වලට ගිහිල්ලා එතනින් එහාට වැලිදූපත් වලට සංචාරය කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. අපි එන හැම තැනකම කිව්වේ අපේ ගමනාන්තයේ බවට පත් වෙන්නේ මෙතන කියලා. ඉතින් ලොකු සතුටක් තියෙනවා. බොහොම සාර්ථක ගමනක් අපි ඉස්සරහට ඇවිල්ලා මේ අපේ අවසාන ඉලක්කයට ඔන්න මෙන්න කියලා තියෙන්නේ. ඉතින් මේ ගමන එනකොට අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ ප්‍රදේශයේ බාරව ඉන්න ආඥාපතිතුමන් රියාඩ්මිරාල් මුදිත ගමගේ මැතිතුමන්. ඉතින් එතුමන්ගේ උපදෙස් මත අපිත් එක්ක මේ වෙලාවේ නායක හමුදාවේ සහෝදරවරු පිරිසක් ඉන්නවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ ලුතිනන් කමාන්ඩ මලින්ද වෙන්නවත්ත මහත්තයා. එතුමාගේ අධීක්ෂණයෙන් තමයි අපි මෙතනින් එහාට මේ යාත්‍රාවල නැගලා වැලිදූපත් බලන්න යන්නේ. ඒ වගේම ලුතිනන් ලසිත් චාමර ඉන්නවා. මෙයාට තමයි අධීක්ෂණය බාර වෙලා තියෙන්නේ නේ. ඔව්. ඉතින් මෙතනින් එහාට අපිට සෑහෙන සපෝට් එකක් ගන්න පුළුවන්. ඒ වගේම ජයරත්න ලුතිනන් ජයරත්න අපිට සපෝට් කරනවා. ඒ වගේම තමයි අපි කියන්න ඕනේ නාවික හමුදා නිලධාරීන් බොහෝ දෙනෙක් ලෑස්තිලා ඉන්නවා වෙනස මේ වැලිදූපත් සංචාරය සාර්ථක කරන්න අපිට සපෝට් කරන්න. ඉතින් අපිට අපේ ආරක්ෂාව සම්බන්ධ කිසිම සැකයක් නැහැ, කිසිම බයක් නැහැ. මොකද අපි ඉන්නේ නාවික හමුදා රණවිරුවන් එක්ක. ඉතින් ඒ අය අපි ගැන බලාගනි. ඒ විශ්වාසයත් එක්ක තමයි අපි බෝට් එකට ගොඩ වෙන්නේ. අපේ ටීම් එකම ලෑස්ති මේ අපූර්ව අත්දැකීම ඔබට සමීප කරන්න. යා. අපි දැන් මේ වැලිදූපත් සංචාරයේ ඉන්නේ. අපිට ගොඩබිම ඉඳලා මූදු සතවුම් 17ක් යන්න වෙනවා පළවෙනි දූපත බලන්න. එතනින් එහාට දූපත් 8ක් අපේ මූදු තීරයට අයිති, එහෙම නැත්නම් ශ්‍රී ලංකා මූදු තීරයට අයිති. එතනින් එහාට තවත් මේ වගේම වැලිදූපත් 8ක් තියෙනවා. සමස්තයක් විදිහට ගත්තම වැලිදූපත් 16යි. ඒත් 16න් අපිට ආවරණය කරන්න පුළුවන් 8ක් විතරයි. ඒකට හේතුව 8කට පස්සේ 8ත් 9ත් අතර මූදු සීමාවේදී අපිට අයිති මූදු සීමාව ඉවර වෙනවා. ජාත්‍යන්තර මූදු නීතියට අනුව අපිට එතනින් එහාට යන්න බෑ. ඔබ සමහර විට දැකලා තියෙනවා ඉන්දීය දීවරීන්, ඒ වගේම අපේ දීවරීන් මේ සීමාවන් පැනලා යම් යම් ආකාරයේ ප්‍රශ්න ඇති වෙනවා. අපිට එහෙම කරන්න බෑ. අපි නාවික හමුදා නිලධාරීන් එක්ක සූදානම් වෙන්නේ මේ දූපත් 8 ආවරණය කරන්න. විශේෂයෙන්ම ලුතිනන් කමාන්ඩර්
වෙන්නවත්ත මාතාගේ අධීක්ෂණයෙන් යටතේ තමයි අපි මේ සංචාරය ආරම්භ කළා. දැන් ටික දුරක් ඇවිල්ලා තියෙන්නේ. කිලෝමීටර් අපිට සාමාන්‍යයෙන් ළඟ කිලෝමීටර්. හැබැයි අපිට මේ වෙලාවේ යන්න සිද්ධ වෙන්නේ මූදු සැතැම්ම. ඒ නිසා 17ක් ගියාට පස්සේ අපි බලමු පළමු දූපත. අපි මීට කලින් දැකලා නැහැ. වෙනස කණ්ඩායම මීට කලින් මේ අත්දැකීම ලැබලා නැහැ. ඒ නිසා මේක අමුතු අත්දැකීමක් වෙනස බලන ඔබට. හැතැම්ම 17ක් ඇවිල්ලා අපිට හම්බෙනවා පළමු වැලි දූපත. එහෙම නැත්නම් මේ ආදම්ගේ පාලම පටන් ගන්න තැන. අපිට පේන ඇති ඈතින්. ඒ පළමු යන්න. ඊට පස්සේ ආයි මූද, ඊට පස්සේ ආයි ඒක කැඩිලා තියෙනවා ඒ වැලිපරය. ඊට පස්සේ අපිට හම්බෙනවා දෙවෙනි දූපත විදියට මෙන්න මේ දූපත. ටිකක් ප්‍රමාණයෙන් විශාලයි. පළමු යන්න සහ දෙවෙනි ටිකක් විශාලයි. ඊට පස්සේ තුන්වෙනි එක ටිකක් ප්‍රමාණයෙන් පොඩි. මේ තියෙන තුන්වෙනි එක. හතරවෙනි එක අපිට පේනවා මේ මගේ වම් අත පැත්තේ නෙමෙයි දකුණු අත පැත්තේ. මේ තියෙන හතරවෙනි දූපත. මේ දූපතේ දැන්ට නාවික හමුදා කඳවුරක් තියෙනවා. නාවික හමුදා නිලධාරීන් ඉන්නවා. එතකොට ආදම්ගේ පාලම, එහෙම නැත්නම් හනුමගේ පාලම කියලා අපි අහලා තියෙන සහ අපේ ඉතිහාසයේ සඳහන් වෙන්නේ මෙන්න මේ කියන දූපත් සියල්ල දැන් දූපත් බවට පත් වෙලා තිබ්බට එදා ඒ කාලේ මේක පාලමක ස්වරූපයෙන් දිස්වීම සහ පාලමක ඒ අවශ්‍යතා, එහෙම නැත්නම් ඒ පාලමකින් කරගන්න පුළුවන් දේවල් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරලා එකතු කළා. මේ ගොඩබිම් දෙක එකතු කරපු පාලම විදිහට පාවිච්චි කරපු හින්දා තමයි ඔකට ආදම්ගේ පාලම, එහෙම නැත්නම් හනුමගේ පාලම කියලා කිව්වේ. දැන් සාමාන්‍යයෙන් මේ ප්‍රදේශය ලංකාවට අයිති මුහුදු ප්‍රදේශය. ඊට පස්සේ අපිට හම්බෙනවා හතරවෙනි දූපතෙන් පස්සේ පස්වෙනි දූපත සහ හතරවෙනි දූපත අතරේ අපිට මේ දූපත් සියල්ල, එහෙම නැත්නම් මේ දූපත් දෙක අතරෙන් තමයි අපිට එහා පැත්තට යන්න පුළුවන්කමක් තියෙන්නේ. මේ වගේ යාත්‍රාවකට එහා පැත්ත ක්‍රොස් කරන්න පුළුවන්කමක් තියෙන්නේ එතනින් විතරයි. අනිත් කිසිම තැනකින් හැකියාවක් නැහැ. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව සාමාන්‍යයෙන් මේ වැලිපර බොහොම ආසන්නයෙන් පිහිටලා තියෙනවා. ඒ කියන්නේ වැලි දූපතේ අපිට යාත්‍රාවක් ධාවනය කිරීමේ යම් අපහසුතාවයක් තියෙනවා අනිකුත් දූපත් අතරින්. ඒ නිසා තමයි 4-5 අතර පමණක් මේ නාවික කඩේ සඳහා මේ වෙනකොට යොදා ගන්න. ඊට පස්සේ 5-6-7-8 කියන දූපත් වලින් පස්සේ තමයි අපිට 9-10 ওই විදිහට 16 දක්වා එනවා. එතකොට 8 දූපතෙන් පස්සේ අපිට අයිති නැති මූදු ප්‍රදේශයට අපි එන්නේ. නාවික හමුදා නිලධාරීන් කියන විදිහට බොහෝමයක් මේ ප්‍රදේශයේ නීති විරෝධී කටයුතු සිද්ධ වෙනවා නම් ඒ සිද්ධ වෙන්නේ මෙන්න මේ කියන මූදු ප්‍රදේශයේ. හැම වෙලේම ඇහැ ගහගෙන ඉන්න ඕන ප්‍රදේශයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් නාවික හමුදා නිලධාරීන් සීරුවෙන් ඉන්න අය වෙනුවෙන් රියාත් දිනාල් මුදිත ගමගේ මැතිතුමන් ඇතුළු සියලු දෙනා මතක් කරන්නත් ඕනේ. එතුමන්ට අයත් ප්‍රදේශය මේ. ඉතින් ඒ නිසා අපි මේ යන ගමනට සහයෝගය දෙනවා වගේම 24 පැයේම අපේ මුහුදු ප්‍රදේශයේ අපේ මත් සම්පත අපේ ධීවරයින්ට ලබාගෙන රට ඇතුළට ගේන්න ඒ අවශ්‍ය කරන ආරක්ෂාව සහ ඒ අවශ්‍ය කරන දායකත්වය දෙන්නේ නාවික හමුදාව. ඉතින් ඒ නිසා නාවික හමුදාව මේ හැම දේ ගැනම ලොකු අවධානයකින් ඉන්නවා. අපි යමු ඉස්සරහට. අපි හතරවෙනි පහු කළා පහට යනවා. එතනින් එහාට අපි අටවෙනික යන්න පුළුවන්. අපි බලමු දූපතකට ගොඩ වෙන්න පුළුවන්කමක් තියෙනවා නම් තව කිට්ටු කරන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ හැමදේම අපේ අපේක්ෂාවක් බවට පත් කරලා ඒක යථාර්ථයක් බවට පත් කරගෙන අපි වෙනස කැමරාවට අරගෙන ඉන්නේ.